අරියා වෙතින් කියන අර බැම්ම අර පරණම් බැම්ම අර තියෙන්නේ ආදි බැම්ම ඔය තියෙන්නේ දිවිච්චි තියෙන්නේ මෙන්න මේක ආදිම බැම්ම මේ දිවිච්චි බැම්ම එක ප්‍රශ්න කරන ගල මොනවත් නැල්ලන එතකොට මේ යකඩ දැන් සාමාන්‍යයෙන් දැන් මේක දැන් දැන් අතන කූරගල ගහලා තියෙනවානේ අවුරුදු 2200ක් ඉස්සෙල්ලා පූජ්‍ය භූමිය කියලා ඉතින් එතකොට මේකත් ඉතින් ඒ කාලේ තමයි ඔය දැන් බලන්න ඔය යකඩ භාවිතය ඔය දැන් කූරගල හන්දිය යකඩ ලිප තියෙනවා තව අනිත් ගල්වල තියෙනවම කූරගල හන්දිය යකඩ ලිප තියෙනවා මේ බලන්න කොහොමද මේ යකඩ භාවිතය මේ තියෙනවනේ මේ කෙලිම ඒ කියන්නේ අවුරුදු කොහොමත් 2200 ඉස්සෙල්ලා මෙහි යකඩ භාවිතය තිබිලා තියෙනවා භාවිතය තිබිලා කියන්නේ 2000 ගානක් අපිට හරියටම නිගමනය කරන්න බෑ මේමයි කියලා ඔව් මොකද මේ 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 ආදී කියන එක දැනට වැටෙන මේ බලන්න මේ දොර වහකුවා මේ තියෙන්නේ මේ මේ මැදලා තියෙන්නේ මේ වහලානේ ඔව් නේ දොර වහපුද ආ ඒකනේ තියෙන්නේ ඒකට යකඩ දොරවල්ද තිබිලා තියෙන්නේ එහෙම වෙන්න ලීදර වුණත් ඇතිලෙ ලීදර වුණත් ඇතිලෙ නැත්නම් හැබැයි හැබැයි මේමයි යකඩ මේ යකඩ දොරක් වෙන්න හේතුව මොකද දන්නවද මෙච්චර ලොකු පාරව වදින්න දෙයක් නැහැ යක මේ ලීදර තියෙන්නේ මේ සාමාන්‍ය මේක බලන්න මේ ඔව් මෙතන ඉඳලා ගෙවිලා මේ ටික මේ ලීදරන් නම් ලීය ගේනවා මිසක් ගල ගෙවෙන්නේ නැහැ මේ කොහොමද මේ පාරවල දෙක තියෙනවා මේක මේ මේ මෙතන මේ කට්ටේ තියෙනවා ගල් ටැං යාය කුර තන්ජන් තන නේද ඔව් මේකයි කූරගලයි ඔක්කොම එක සම්බන්ධව තමයි තිබිලා තියෙන්නේ මේ කියන්නේ ආදිම බම්ම මෙතන තියෙනවා කියන්නේ ගල් ටැං යාය කියලා නෙමෙයි ඔව් කුරුදිය වෙල කියලා කියන්නේ ආ කුරුදිය වෙල විහාරය කියලා මේ මේක මේ පිටිච්චි බම්ම වගේ ආ හා 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 ආදි බම්ම ඔය ඔය කැලල ඔක්කොම බෙරගෙන තියෙනවා අතන කැලලක් තියෙනවා තිබුණ විදියට ඔය බැමි ඉස්සර බැමි මම පාත්තන් තනගන් තියෙන අර යාර යාර කියලා තමයි කියන්නේ ගල්ටන් යාය කුරුදියේ වෙල විහාරය කියලා තමයි කියන්නේ දැන් මේ යන්න එපා ලංකා කොහොමද වෙන්නේ නැ දැන් විතරයි මංගල දේවල්නේ හන්දම තමයි නායකම අනික මංගල දේවාම් දරන්නේ බැලම අනිවාර්යෙන් මේ දැන් මේ තුන්න තියෙන ආගම් ભેදයන් නැතු ඒක දැන් නැතු තමයි තියෙන්නේ ඒ අර පැත්තේ වනම් මේ හැඳින් කරාට පස්සේ ආයේ මේ සංරක්ෂණ බැම්ම සංරක්ෂණ බැම්මට මේක දාලා තියෙන්නේ අලුහුණුයි අලුහුණුයි හොබත් මැටි වැලි මේ දිහා තමයි දාලා තියෙන්නේ හරි 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 මේ මේක සංරක්ෂණේ හ්ම් මේක දිවිච්චි මේ තියෙන දිවිච්චි බදාම මේ ඔක්කොම මේ ආයේ මොකවත් කරලා නැහැ හ්ම් 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 කල්ටන් යා कतांतादो यं कत्वानानुतप्पति यत् पति वैदम करला विनय देशना करला इत पैल वेदा आवत वासल में दिने या बुद्धाम गुरु बुद्ध बवल बागेन अवृत विस्त ज्ञान गुरु आम गुरुवान विनय नीति किसीम देयापने वेवेने बुद्धुहां द्रोये विने नीजी मुलेंगलाम अरक्षा कला इजन भिक्षुन वहां देला
බුද්ධ ශාසනයේ පැවිදි වෙලා වස්සතිමත් නැහැ බින්ද ආරවලට යනවා රැත් යනවා දවාලෙත් යනවා උදේත් වඩිනවා ඕම කාලයක් තිබුණේ ඉතින් මේකට කියනවා වස්සාන සමය කියලා කියන්නේ වැසි කාලය ಭಾರತ ඉන්දියාවේ වැසි කාලේ එනකොට ඉතිවරු සාම්බුවරු තාමසගොල්ල ඔක්කොම ගල්ගුවා පර්වත ගුවා පිළියල කරගෙන දැන්පත් වෙනවා එළියට පාරේට බයි ගුරුකෝපේයෝ බව ඒ කාලේ පුදු අදාගෙන පුදු වෙලට වෙලා භාවනා කරුවා යුගය ඒකත් භාවනාවක් නෙවෙයි ඉතින් වැස්ස තුරල් කරන වෙලාවට එහාට මෙහාට ඉගිලලා ගිහිල්ලා මොන මොන අරවාගෙන ඇවිල්ලා ගුරුකෝපේයෝ බව පින්නත්නි වස් කාලේ ඒ කුඩු වෙලා ගත කරනවා අනිත් ආරම ලැබෙත් ඒ කියයි ඉතින් වික්ෂුන් වහන්සේලාට නීතියක් විනයක් නැති නිසා රැස පින්න බලන්නේ නැතුව ඒ මේ ගමන් කරනවා වැඩි තීරුත් නැහැ ஆமரு ඉතින් ඒ සිවුරු පොඩවගෙන තමයි මේ ගමන් බිම යන්නේ. බලනකොට අනිත් ආගම්වල තාපසගොල්ල කුරුල් ලොප වෙයෝ කොතිමගවල සුම්පවා වැයි කායට ඔවුන්ගේ ගුවාගලට විරුත්තැන් වලට තැන්පත් වෙලා ඉන්නවා. මේක භික්ෂුන් වහන්සේලා විතරක් බුදුහාමුදුරුවෝගේ ශාසනේ පැවිදි ඇච්චියට විතරක් වැස්ස බින්න අවුව ඇලදොල ගලනවා ගංගාව ගලනවා ඔබ බලන්නේ නැතුව ඇවිදිනවා ඒ විලාමේදී උජ්ජායන්ති ඝීයන්ති විපාජෙන්ති සර්වණ බාබු ගෞතමයන් වහන්සේ හොඳ ධර්මයක් දේශනා කරනවා කියලා කියනවා ඒගොල්ලෝගේ ශ්‍රාවක පිරිස බොහොම හොඳ ඇත්තෝ කියලා කියනවා නමුත් රැස්ස බින්නව බලන්නේ නැතුව අඳුරු ගමන් කරනවා කියන මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා දැනුත් උද්ඝෝෂණ තියෙන්නේ මේම බොහොම අවනම්බුයි බොහොම කැතයි කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා පහස් කොට සලකන්න පටන් ගත්තා මෙච්චර උතුම් ධර්මයක් දේශනා කරු තථාගතාමමන්නේ විදුපියාණන් වහන්සේගේ ගෝලියෝපමනක් මේ විදිහට ගමන් කරන්නේ ඇවිදින්නේ මොකද කියලා මිනිස්සු තැන් තැන් වල ගන්න දෙවිවකට එකම කතා කරන්න උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා ඒ වෙලාවේදී තමයි රජතුරු ඇවිල්ලා බුදුහාමුදුරන්ව මතක් කළා මෙන්න මෙහෙම ඔබ වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ විදිහට සැරි ගන්නවා කියලා මිනිස්සුන්ගේ කලකිරීමක් අපහැදීමක් තියෙනවා කියලා. ඉතින් ඒකට කියනවා බුදුහාමුදුරු විනය නීති පනවලා තියෙන්නේ බුදු වෙලා අවුරුදු 20කට පස්සේ. හාමුදුරුවෝ. ඒකට කියනවා පඨම බෝධිය කියලා. මුල් අවුරුදු 20ට කියනවා පඨම බෝධිය කියලා. ඒ අවුරුදු 20 යනතුරුම බුදුහාමුදුරුවෝ නීති දැන් වෙන්නේ නැහැ. ඒ ඇරෙන්න
अभी जंग जंग कटक बारने करने को तो इसला जीजी फनो होता है आरक्षा රැකවරණය ජනතාකල් වික්ෂුන් වහන්සේලා විනය නීති ආරක්ෂා කරනවා නම් පමණයි බෞද්ධයෝ ඒ විනය කියලා කියනවනේ ඒව ආරක්ෂා කරන තාක්කල් පමණයි බුද්ධ ශාසනේ බැබලීම ආලෝකෙ පවතින්නේ දැන් බලන්න මේ සිවුරු ගේව දෙවිය නම් එක එක පාට එක එක කැඳුම් එක එක කැඳුම් පාවිච්චි කරනවා දැන් මේ ආම්තු කෙනෙක් පොරවදීන සිවුරු කොහොම කපලා කැරි කැරි තුන්ලක් තුන්ක් කපලා මහල තියෙන්නේ මේක මේ මිනිස්සුන්ට සතුට තේම සිවුරක් ගන්න අරගෙන ගියොත් ඒකේ කිසි වටිනාකමක් නැහැ මිනිස්සුන්ට රස පහසුවක් මිනිස්සුන් මහ ගන්නත් බැහැ ඇටියක් මහ ගන්නත් බැහැ කම්සියම් ට්‍රැක් එකක් මහ ගන්නත් බැහැ वचना ඒ ආරක්ෂා කරන එනේක ගැනම දුන්නු ගන්නව අලගන්න වටින්.